සයින්ද කොහොමද දැන් අපි මුලින් ඉඳලා කියන්නේ අපි බෞද්ධ විදියට මේ ධර්මයේ හැසිරුණා කියන්නේ ලොකු හැඟීමකින් නෙමෙයි. ඉතින් පන්සල් ගියාวะ පින්කනුත් කරා. නමුත් ලොකු අවබෝධයක්කින් උනේ නෑ මං හිතන්නේ. එතන ශ්‍රද්ධාවක් සකස්ලා තිබෙද්ද නෑ සයින්ද. ඉතින් අර මුලින්ම ඇත්තටම සයින්ද බුදුවණ ඔබ වහන්සේගෙන් નિවර්දිව මං හිතන්නේ අපිට අහන්න ලැබුණේ ඔබ වහන්සේගෙන්. එතකොට ඒ ඔස්සේ නිතර නිතර ධර්ම දේශනාවන් වලට ගිහිල්ලා ඒ ආහඬ පටි ගිනල්ලා අහලා ඒවා කරගෙන යනකොට ඇත්තම සයන්හසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන එක ඇති වුණා. එහෙමයි. මේ කියන්නේ දැන් අපි පන්සලේ සාමිනාසේ ගිලන්න වන්දනා කරත් එතකොට මහා සංඝයා වෙනුවෙන් කරන වන්දනාවක් කියන සිතිවිල්ලත් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා මේ එතන. ඒත් එක්කම සයන්හසර සීලය කියන එකත් පවත්වා ගැනීම උදෙසා යම්කිසි ජවයක් ආවා. එහෙමයි. එතන ඒක සයින සමාහලක් දැන් අපි ජීවිත ගත කරනකොට සමහර තැන්වලදී කලකිරීම සකස් වෙලා අඩාල වෙනවා. ඒ වෙලාවට බොහෝ විට අපි කරන්නේ ගෙදර දැන් වහන්සේගේ ධර්ම දේශනයක් හරි මොක් හරි එහෙම දේශනාවකට ගිහින් ඉතින් අර වීඩියෝ පාටයක් හරි බලලා එහෙම ආපහු ආයේ අර ජවය කියන එක සකස් වෙනවා. ඉතින් ඒක නිසා තමයි සයිනට ගොඩක් වෙලාවට අර වහන්සේ දැක වන්දනා කරගෙන යන්නයි ඒ ටික ඔය සකස් වෙන්නේ සිද්ධිත් සකස් වෙන්නේ. හැබැයි ඒ තුල හැම වෙලෙම අර මානසිකාරය තියෙනවා සයින. එහෙ මාත්‍යෝ බුදුරණන්සේ කියනවානේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රේ සත්‍යසවනේ වටිනාකම කියන්නේ ඒ දෙකෙන්ම තමයි අපේ විසිරුණා වූ සිත එකතැනකට ආරම්භ වෙන්නේ. අපේ හිත කොහේ හරි විසිරුණා විසිරලා තියෙනවා නම් හිත දුවනවා නම් ඒක මොකක් හෝ ගැටීම් පැත්තකට ඉතින් හොඳම දේ තමයි ධර්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නැත්නම් කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිලා ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඒක බුදුරණන්සේ පැහැදිලිව දේශනා කළා. ඒ අපි තාම අපේ හිත දුවන ස්වභාවයෙන් තමයි තියෙන්නේ. නමුත් ඒ නිසා මාත් අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. දිව්වා කියන්නේ එතන අකුසලයක් පැසුනා කියන කාරණා. දුර අකුසල් වලින් බැහැර කරන්න නම් අපි හැම වෙලාවම සද්ධර්මය තුන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ඉන්න වෙනවා. සෝවාන් ඵලයට පත් වෙනවා. මොකද ඉස්සර සයන්හසේ ධර්ම දේශනාව වුවත් ඒ පන්සල ආශ්‍රය මම ගොඩක් ඔය පන්සල් වල උදව් උපකාර කරලා තියෙනවා. යා ඔය ගොඩනැගිලි සම්බන්ධයෙන් ඔය ගොඩක් ඒ සයන්හසේ ගොඩක් සම්බන්ධලා ඉන්නවා ඒ වැඩවලදී මාත් එක්ක. ඉතින් ඒත් අර ලොකු ශ්‍රද්ධාවක් කියන එක ඇදිලා තිබ්බේ නැහැ ඒක. මේ ඒත් එක ගන්න අපි ඔය අන්න සීල උත්තරලත් දෙනවා. يعني දැන් මේගොල්ලෝ අසනේ වුණත් යන්ත්‍ර මන්ත්‍ර දාන්න බාරහාර වෙන්න දේවල් වලට ගිහිලා ඔවත් කර. හැබැයි දැන් ඒ කිසිම දෙයක් ඉරෙන්නේ නැහැ සායන. අර ශ්‍රද්ධා සකස් වෙන නිසා මං හිතන්නේ සායන මේ සීලෙත් එක්ක. ඒ සකස් වෙනකොට අරව බහැර වෙනවා. බහැර වෙනවා. දැන් කිසිම දෙයක් එහෙම හිතෙන්නේ නැහැ මේ කියන්නේ කිසිම බයක් සකස් වෙන්නේ නැහැ අසනීපයක් වුණත්. මේ අතෙන් බාරයක් වෙන්න ඕනේ මේ යන්ත්‍රය ගැන හිතන්න ඕනේ එහෙම කුත් ඉතින්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ කියන දේ තමයි ඉතින් මේ ලෝකෙ තියෙන ලොකුම ශක්තිය මාත්‍යය. කුසලය වෙන දෙයක් නෙමෙයි. මොකද යමක් සිද්ධ වෙනවා කියන අකුසල් නිසා. අකුසල් නිසා. එනිසා කුසලය කෙරෙහි විශ්වාසය තියෙනවා. ඉතින් අරව තිරස්සීන ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒවා අකුසල්. එන අපි අකුසලයේ උදෙසා තව අකුසල් සිද්ධ කරගන්න. එච්චරයි එතන වෙලා තියෙන්නේ. එනිසා නියමපත් තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, බණක් භාවනාවක් කරගෙන ඒ කටයුතු කරන එක තමයි නියම මේක. එහෙමයි දෙනවට සයින්නාසය වෙලාවකට දැන් මම ඔය හිතලා බලනවා දැන් අත්හැරීම තුළ මම දැන් ඇත්තනම දැන් උභාන්සේ දිහත් මම බලනවා දැන් උභාන්සේ අත්හැරීම තුළින් අපි මොන තාදයක් අපි දැන් ඉගෙන ගන්න ඕනද කියන එක. ඒතකොට සයින්නාසය මම කල්පනා කරලා බලනවා සියල්ල අතහරින්න පුළුවන්ද කියලා. ඉතින් බොහෝ විට හිතෙනවා මේ අනිත් දේවල් භෞතික දේවල් අතහරින්න බැරි කමක් නැහැ සයින්නා. නමුත් අවසානයේදී මේ වගකීමක් තියනවා නේද කියන එක ඔළුවට එනවා මේ දරු දෙනාසා විරින්ද දැන්. නෑ එහෙම අත්හැරීමක් නෙමෙයි බුදුරජාණන්සේ කියන්නේ ඇති කියන්නේ. ඒ දුෂ්ණාවය අතහැරෙන්න. දරුවා අතහරිනව කරහන් බිරිඳ අතහරින්න කියලා බුදුරණවහන්සේ කියන්නේ. එහෙම නැයි තින් විසාකාවලට ධර්ම මුරුගුණ 100 ගණක් ඉන්න බෑනේ. ඒවා කෙරේ තියෙන දුෂ්ණාවය අතහැරෙන්න. තේන අපිට ඕන්ලාක මේවා එක ෂණෙන් අතහැර ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඒවා පෝෂණය කරන ඔය යුතුයකම් ඉටු කරනවා. මොකද ලැබෙන්න තියෙන දේක් තමයි මහත්තර ලැබුණේ. නොලැබෙන්න තියෙන දේක් නෙමෙයි. එහෙනම් සයි ලැබුණ දේත් මහත්තර කුසලයක් කරගන්න තමන් දක්ෂ. ඒක තමයි ධර්මයේ කියන්නේ. නේ අරක අන්තයකට යනවා. අරක අන්තයකට යනවා. අන්තයකට ගියේ ඒ අන්තයට ගියොත් ඒක ධර්මයෙන් බැහැර කියන්නේ. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව තුල හැම ප්‍රශ්නයක්ම විසදෙන්නේ නැහැ. ඒ අන්තයටත් යන්නේ මේ අන්තයටත් යන්නේ මැද ඉඳගෙන යනවා. එතෙන්දී අපිට ලැබුණ දේ අපි පෝෂණය කරන්න ඕනේ. යුතුයකමක් හැටියට වගේ මේක කුසලයක් හැටියට. මෙතෙන්දී බලනකොට අපිට කොතනකවත් අසාධාරණයක් වැරදි දෙයක් ලැබිලා නැහැ. ඒක තමයි ධර්මයේ කියන්නේ. ඒ නිසා ලැබුණ දේට මහත්වය කොතනකවත් උපේක්ෂාවෙන් යුතුව මුණ දෙනවා. කොතනක් ගැටෙන්න යන්නේ නැහැ. නැහැ උපේක්ෂාවෙන් යුතුව કોઈ ප්‍රශ්නයක් නැහැ. වෙන්න තියෙන දේ වේවි. එහෙමයි. ඒ වෙන දේ වෙනකන් අපි ධර්මයේ තුල ශක්තිමත්ද? ඉන්නවා. ඉතින් ඒ ධර්මයේ ශක්තියෙන් අපිට ලැබෙන්න තියෙන නිරෝගී භාවය ලැබෙනවා නම් දීර්ඝායුෂ ලැබෙනවා නම් ඒ ධර්මයේ ශක්තිය තුලින් ඒව ලැබෙවි. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තමයි අපිව මාර්ගයට ඉස්සරහට අරගෙන යන්නේ. නමුත් ඒ විශ්වාසය නැත්තම් මහත්වේ මොකද හිතේ ක්‍රියාකාරීත්වය
කය කිය කය ක්‍රියාකාරීත්වය ගැන හිත. එතකොට හිත ක්‍රියා කරන්නේ හැම වෙලාවම මේ මේ ධර්මානුකූලව නෙමෙයි නම් කයක් ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හිතේ තුල හැම වෙලාවම තමන් කරන්නා වූ කුසල් ශක්තියෙන් තමන්ට දීර්ඝායුෂ සැලසෙනවා කියන විශ්වාසයක් ඇති කරගෙන අනිත්‍යයි කියන කාරණේ දෙක පැත්තකින් දකිමින් ඉස්සරහට යන්න. කොතනකවත් මේ මොකද තව යුතුයකම් තියෙනවා, ඒ වගකීම් තියෙනවා. ඒ නිසා එහෙම ඉක්මන් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කුසලයේ විශ්වාසය ඇති කරගන්න. කුසලයේ විශ්වාසය ඇති කරගන්න. එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.